විසිහතරහැවිරිදි වාසනා කුමාරී ඇගේ සැමියා සමග ජීවත් වූයේ අඟුරුවතට ඌරු තුඩාව ප්‍රදේශයේ නිවසකයි. ඔවුන්ට මාස 11ක සිඟිත දියණියක්ද සිටිනවා. පෙරේදා පස්වරුවේ පින්තාරු කරුවෙක වූ ඇගේ සැමියා නිවසට පැමිණෙන අවස්ථාවේ බිරිඳ සහ දියණිය නිවසින් අතුරුදන්ව තිබුණා. ඔහු මේ පිළිබඳ සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කළා. එහිදී නිවසේ මුළු තැන්ගේ ශීතකරණයේ දොරෙහි සහ එය සැල බිමෙහි ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් වාසනාගේ සැමියා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම නැගණියගේ සැමියා පිළිබඳව තමන්ට සැකයක් පවතින බවයි. සතරකට විතර කලින් කිව්වා මේ ඇයි දන්නේ මෙයා මෙතන දැන් පැය දෙක තුන එහෙම වාඩිලා ඉන්නවා. ඇයි දන්නේ කියලා වාඩි උටක් අහලා බලන එක කිසි දෙන්න විදියකුත් නැහැ. අඳුම මාරු කරගන්න විදියකුත් නැහැ. ඒ වගේ දේවල් කිව්වා. ඒ අය එන එකට කොහොම කැමති නැතුව වගේ තිබුණා. අපෙන් ඇහුවා අපේ ගෙදර ආවද කියලා වාසනා. අපේ ගෙදර ගියේ නැහැනේ. අතතුව නැහැ කියලා. ඊට පස්සේ මල්ලි වැන්තුව වාසනා නැහැ කියලා කියනවා. යම් බලන්න කියලා. අපි ගෙදර ගින් බැලුවා අර ලේ පැල්ලන් කී ටික දැක්කා. විමර්ශන සඳහා පොලිස් නිලසුනක බ්‍රූනෝගේ සහය ලබාගෙනුනේ ඒ අතරතුරයි. වාසනා පළඳින පාවහන් සහ පනාව ඉවකිරීමට සැලැස්වීමෙන් අනතුරුව බ්‍රූනෝ නැවතී ඇත්තේ වාසනාගේ සැමියාගේ මස්සිනා පැමිණි බව පැවසෙන ත්‍රිරෝද රථය අසලයි. මෙයාම කියනවා ඉන්දියා කියලා. එයාම පොලිසියට ගියාම කෙලින්ම කිව්වා එයා ඉන්දියා කියලා මෙතන. එයා කෝල් ගත්තේ මට මෙතන ඉඳන් 5:35ට. මං එන්නේ 6 මාට් නිසා. සිවිල් එක. සිවිල් එක දැනන්නේ. මෙතනට ආවේ මොකද කියලා කියන්නේ නැද්ද? නෑ එයා කියන්නේ අපේ පුතාලා වැඩට එක්කගෙන යනවනේ කලින් එයා. එහෙම කියලා තමයි කියන්නේ. අඟුරුවතට පොලිසිය විසින් අදාළ පුද්ගලයා පොලිසියට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මව සහ මාස 11ක් වයසැති සිඟිති දියණිය අතුරුදන් වී මේ වන විට පැය 42කට අධික කාලයක් ගත වී ඇතත් ඔවුන්ට සිදු වී ඇති දේ පිළිබඳව තවමත් ඇත්තේ අභිරහසක්. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවතට පොලිසිය පරීක්ෂණ පවත්වනවා.